පළමුවන දේව ප්‍රකාශනය උත්පත්ති පොතෙන් උපුටාගත් පාඨයකි. ඉනික්පිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා ඔහුට හඬ ගැසූසේක. ඔහුද ස්වාමිනී මම මෙහිය කියා උත්තර දුනි. එවිට උන් වහන්සේ නුඹ දැන් නුඹේ පුත්‍රයා නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රයා වන ඊසාක්ගෙන මොරියා දේශයට යන්න. එහි ගොස් මානුඹට පෙන්වන කන්ද මත දවණ යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැයි වදාළසේක. මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදිකර පිරිවෙලට දර කෑලි තබා තම පුත් ඊසාක් බැඳ පූජාසනය පිට තැනූ දර සෑය මත තැබීය. මෙසේ තබා ඔහු අත දිගු කොට සිය පුතු මරණු පිණිස පිහියගත්තේය. එවිට සමිදානන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට ආබ්‍රහම් ආබ්‍රහම් කියා හඬ ගැසීය. මම මෙහි සිටිමි ඔහු කීය. එවිට දූතයා ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා ඔබේ එකම පුත්‍රයා පූජා කිරීමට තරම් ඔබ දේව ගරුපිය ඇත්තෙකු බව මට දැන් පෙනේ යයි පැවසීය. එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංගලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටීය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවාගෙන සිය පුත්‍රයා වෙනුවට දවණ යාග පූජාවක් මෙන් ඌ පූජා කෙලේය. සමිදානන් වහන්සේගේ දූතයා දෙවන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට සමිදානන් වහන්සේ මෙසේ වදාරනසේකැයි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා ඔබේ එකම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමති වී මෙලෙස ක්‍රියා කළ බැවින් මම බොහෝ සෙයින් ඔබට ආශිර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකාමෙන්ද වෙරළී වැලිමෙන්ද බහුලවනසේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝය. ඔබ මාගේ හඬට කීකර වූ බැවින් මිහි පිට සියලු ජාතීහු ඔබ මගින් ආසිරි ලබන්නෝයයි කීය. දේව වචනය මෙසේය. මම සමිදුන් ඉදිරියේහි හැසිරෙන්නේමි. මම බොහෝ පීඩා විඳිමි කී අතර වුවද මාගේ විශ්වාසය තිරලෙස රැකගතිමි. සැදැහැවතුන්ගේ මරණය සමිදුන් අභියස අගනීය. මම සමිදුන් ඉදිරියේහි හැසිරෙන්නේමි. සමිදුනි, මම ඔබේ මෙහිකරුවෙක් වෙමි. සැබවින්ම ඔබේ මෙහිකරුවෙක් වෙමි. ඔබේ දාසීගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදුසේක. මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි. සමිදුන්ගේ නාමය අමතා අයදින්නේමි. මම සමිදුන් ඉදිරියේහි හැසිරෙන්නේමි. එසේ සමිදුන්ගේ මුළු සෙනඟ ඉදිරියේ ගී මාගේ බාරහාර ඉටු කරන්නේමි. සමිදුන්ගේ මාලිගාවේ මළුවලදී එම්බා ජෙරුසලම තී මධ්‍යයේදීත්
එසේ කරන්නේමි සමිඳුන්ට ප්‍රශංසා කරන්න මම සමිඳුන් ඉදිරියේහි හැසිරෙන්නේමි දෙවන දේව ප්‍රකාශනය ශුදෝ පවුලතුමන් විසින් රෝමවරුන් වෙත යවන ලද හසුනෙන් උපුටාගත් පාඨයකි කරුණු මෙසේනම් කුමක් නිගමනය කරමුද දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක්ද උන් වහන්සේ තමන්ගේම පුත්‍රයාණන් වද ඉතිරි කර නොගෙන අප හැමෝ දෙසා පරිත්‍යාග කළසේක එසේනම් ඒ දීමනාව සමග උන් වහන්සේ අන් හැම දෙයක්ම අපට නොමසුරුව නොදිනසේක්ද දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබුව අය වරදට පත් කරන්නේ කවරෙක්ද ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේය එසේනම් ඔවුන් වැරදි කරුවන් බවට තීන්දු කරන්නේ කවරෙක්ද අපොදේසා මැරුණෙත් අපොදේසා මරණින් උත්ථාන වූයේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේය දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ සිටිමින් අප වෙනුවෙන් මැදහත් වන්නේ උන් වහන්සේය දේව වචනය මෙසේය ශුද්ධවර මතෙඋතුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරුද ජාකොබ්ද ජොහන්ද වෙන් කොටගෙන ඔවුන් තමන් සමග උස් කන්දකට ගෙන ගියසේක උන් වහන්සේ ඔවුන් ඉදිරියේහි අන් වෙසක් වූසේක මිහිපිට කිසිවෙකුටවත් සෝදා සුදු කළ නොහැකි තරම් දවල දීප්තියකින් උන් වහන්සේගේ වස්ත්‍ර බැබලිනි එවිට එලියාද මෝසස්ද ඔවුන්ට දර්ශනය වූහ ඔවුහු ජේසුස් වහන්සේ සමග කතා කරමින් සිටියහ එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට ගුරුදේවේනි අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි අපි මණ්ඩප තුනක් එකක් ඔබටත් එකක් මෝසෙස්ටත් එකක් එලියාටත් සාදමුයි කීය ඔවුන් මහා බිහිතියකින් ඇලලී ගියෙන් කුමක් කියන්නදැයි ඔහු නොදැන සිටියේය තවද වලාකුලක් නැගී ඔවුන් සිසාරා පැතිරිනි එවිට මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය මොහුට සවන් දෙන්නැයි වලාකුලෙන් හඬක් නික්මිනි හදිසියෙන් අවට බැලූ විට ඔව්හු තමන් සමග ජේසුස් වහන්සේ හැර අන් කිසිවෙකු නොදුටුවෝය ඔවුන් කන්දෙන් බසින කල මනුෂ්‍ය පුත්‍රයාණන් මලවුන්ගෙන් උත්තානවනතුරු තමන් දුටුදේ කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔවුන්ට අණ කළසේක එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතට ගත් නමුත් ඔව්හු මලවුන්ගෙන් උත්තාන වීම යනු කුමක්දැයි ඔවුනොවුන් අතර විමසමින් සිටියහ දේව වචනය මෙසේය සර්ව බලධාරී දෙවි මහත්මයන් වහන්සේගේ ඔබ විශ්වාස කරන සුවය සහනය සැනසීම බලාපොරොත්තුව ගලාගෙන එන ප්‍රීතිමත් දවසක් වේවා ඔබ සියලු දෙනාට කඳු මුදුනකට නැග්ගට පස්සේ තමයි අපිට හරියටම පේන්නේ අපිට හරියටම තේරුම් යන්නේ තව කොච්චර කඳු තියනවද නගින්ද ජේසු අද දවසේ කන්දකට නැගලා ජේසු දෙවියන් වහන්සේගේම පුත්‍රයාණෝ කියලා මුළු ලොවටම ඒ සුභාරංචිය අනාවරණය කරනවා හැබැයි ජේසු කඳු මුදුනට නැගලා උන්වහන්සේව අන්න රූප විලාස කරගත්තට උන්වහන්සේ කඳු මුදුනේ නතර වුණේ නැහැ මං ඒකයි ඔබට කිව්වේ එක කන්දකට නැග්ගට පස්සේ තමයි අපිට තව වැටහෙන්නේ ජීවිතේ තව කොච්චර කඳු නගින්ද තියනවද කියලා කඳු මුදුනේ නතර වෙද්ද ජේසු කඳු මුදුනට නැග්ග ජේසු ආයේ පහළට බැලලා ගමන පටන් ගන්නවා ජීවිත යාත්‍රාව පැද යන්නට උන්වහන්සේ
පඩංගන්නව. ප්‍රේමන්ත දරුවනි කතෝලික ජීවිතය හරි ප්‍රායෝගිකයි. අපේ අත්දැකීම හැමතිස්සෙම කඳු මුදුනේ විතරක් නෙමෙයි නතර වෙන්නේ. දෙවියන් වහන්සේගේ සම්මුඛේ විතරක් නෙමෙයි නතර වෙන්නේ. යාඥාව තුල විතරක් නෙමෙයි නතර වෙන්නේ. ජීවිතේ පරිත්‍යාග කැපකිරීම පල්ලම් තනිතලා කඳු මේ උක්කෝමත් එක්ක ගලාගෙන යන සුබ ආරංචියේ ජීවිතයක් අපිට තියෙන්නට ඕනි. ඒකයි ගෝලියෝ කියද්දි ස්වාමිනි අපි මෙතර කූඩාරමක් ගහලා නතර වෙමු කියද්දි ජේසු එතන නතර වුණේ නැහැ. ජේසු ආයේ කන්දෙන් බිමට බැස්සා. යාඥාව කියන්නේ කඳු මුදුනේ අත්දැකීමක් විතරක් නෙමෙයි. ඒක ජීවිතේනුත් කොටසක්. කඳු මුදුනේ අත්දැකීම ජීවිතෙන් ඔප්පු කරන්නට ජේසු අද දවසේ මට ඔබට ආරාධනා කරනවා. මේ චතාරික වන්දනා ගමනේ අපි නතර වෙමු. අපේ ජීවිතෙන් අපි සාක්ෂි දරමු. ස්වාමීනි ඔබ වහන්සේත් එක්ක අපි බද්ධ වෙන්න උත්සාහ කරනවා යාඥාවෙන්. හැබැයි ජීවිතෙන් කැපකිරීම පරිත්‍යාග නොකර ගෙදර වැඩ කරන්නේ නැතුව යාඥා කරලා තේරුමක් නැහැ. ජීවිතෙන් අපි සාක්ෂි දරමු. අදාගෙන ජීවත් වෙමු. ඔබට ජේසු පිටයි.